අයිබෝවන් කලින ප්‍රවෘත්තේ වර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්තේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොවම කම්පා කළ සුනාමි ව්‍යසනයේට අදට වසර 17ක් රුදුරු සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කිරීමේ සැමරුම් වැඩසටහන් රසක් දිවයින පුරා දුම්රිය වැඩවර්ජනය අද තෙවන දිනටත් අද මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට තිබූ දුම්රිය වැඩවර්ජනය හෙට උදෑසන 10 තෙක් අත්හිටුවයි ප්‍රංශයේ ප්‍රථම වරට දෛනික කොවිඩ් ආසාදිතින් ලක්ෂය ඉක්මවයි කැනරි දූපතේ ලාපැල්මා ගිනි කන්ද පුපුරා ගොස් අවසන් බවට නිල නිවේදනයක් ජපානයේට දැඩි හිම පතනයක් ජනතාවට අනතුරු හැඟවීම් ප්‍රථමයෙන් දේශීය පුවත් ලොවම කම්පා කළ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 17ක් ලෝක ඉතිහාසයට එක් වූ මේ ඛේදනීය සිදුවීම අද ඊයේ සිදු වුණා මෙන් අප සමගයේ සිත් තුළ දුක්බර මතකයන් ලෙස රැඳී තිබෙනවා ඒ ඛේදනීය මොහොත ගැනයි මේ සිහිපත් කිරීම ඒ 2004 වසරේ දෙසැම්බර් මාස 26 වනදායි මීට වසර 17කට පෙර සියලු ලාංකික හදවත මොහොතකට නතර කළ දිනයක් නතරට පසු දිනේ වූ එදින උදුවප පොහොය දිනයේදී තිබුණා වෙනව සටහන් වුණේ උදැසන 9 පසුවේ විනාඩි 25ක් ලෙසින් මේ සුන්දර දූපත වට කරගත් මහසයුරද සුපුරුදු පරිදි සිහිල් මදනල සමග නැලවෙමින් නත්තල් සිසිල විඳ ගනිමින් උන්නා නමුත් කිසිවෙකුට නොදැන සිටි ඒ ඛේදනීය නිමේෂය උදා වුණේ සියල්ලන්ගේ සිත් තුළ තිබූ සොම්නස පිරි බලාපොරොත්තු සුණු විසුණු කරමින් ජාති ආගම් බෙද නොසලකා අහස් කැඹ දෙසට ඉහළ නැගී දල රළපෙළ කම්පා විටපත් කළේ දකුණු ආසියාව පමණක් නොව මුළු මහත් ලෝකයටමයි ඉන්දුනීසියාවට ආසන්න සුමාත්‍රා දූපත්වල රික්ටර් මාපාංක 9ක් සටහන් කරමින් ඇති වූ දරුණු භූකම්පනයක් සමග ඉහළට නැගී සුනාමි රළ රටවල් 11ක පුද්ගලින්ට සිය නෑදෑ සිය මිතුරන් අඹදරුවන් දෙමව්පියන් සෙනෙහිවන්තීන් අහිමි කළා අමරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ එදින උදැසන 6:58ට මේ මහා භූකම්පනය සටහන් වූ අතර දරුණු සුනාමි රළ පහර ඉන්දුනීසියාව ආක්‍රමණය කළේ උදැසන 7:28ට පමණයි අනතුරුව එම ප්‍රචණ්ඩ රළ පහරම උදැසන 8:50 වන විට පළමු වරට ලක්දිවට කඩා වැදුනේ කිසිදු බේදයකින් තොරව අප නැසයන් පිළිගන්නටයි इन पसुगतवु पै किहिपयक तुलसिदवु सैम सिदुवीमक्म अपट इतिरिकले इतिहासेक केदवाचकेक अंदुरु मतकयक पमनाई अडी तिहा खातली हक्ताक्वा इहलट नेकुनु सित पित्नेती सुनामी रलपहर इंदुनिस्याव श्रिलंकाव इंदियाव सहा ताइलांते यान आसियातिक रटवल सदा कालिक दुक्बर मतकयान इतिरिकला ලොවපුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්නයි මෙරට තුල පමණක් 30,957 දෙනෙකුගේ සසුම් සයුරට මොසවුවද තවමත් නිල නොවන වාර්තාවලට අනුව ජීවිත අහිමි වූ පිරිස 50,000ක් පමණ වන බව සඳහන් වනවා මේ අඳුරු දිනේ ඉතිහාසගත දරුණුතම අනතුරක් ලෙස හෙක්කඩුව පෙරැළිය ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරද සිදු වුණා එහි ගමන්ගත් 1270 තේවකගේ ජීවිතද සයුරු රළ සමග අහසට ඇදී ගොස් තිබුණා ප්‍රචණ්ඩ රළපිල කිසිවක් නොකළ විලසින් යලි දියබ කරා ඇදී ගියේ ආදරය සෙනෙහස බැඳීම් සියල්ල උදුරා ගනිමින් දහස් ගණනකගේ දිවි කමල නිමා කර වූ සුනාමි රළ තවත් දහස් ගණනකට ඇදවත පමණක් ඉතිරි කළා ඒ අඳුරු මතකයන්ට වසර 17ක් ගතවන අද දිනේ වන විට සමුදුරසිය සුපුරුදු ජීවනකීය ගෑමේ වෙරළ මත සිටගෙන ඉන්න ඕනෑම කෙනෙකුගේ දෙපා සිඹ දියබට ඇදී යන්නේ වසර කිහිපයකට පෙර තමා කළ විපත ගැන හාන් කවිසියක් හෝ නොදන්නා අයුරින් එදා නටබුන් වූ ගොඩනැගිලි සහ අසනඩ වූ ජීවිත අද තරමක් යලි ගොඩනැගී තිබුණද පුරා වෘත්තයන් යථාර්ථයක් කළ මේ කඳුළු කතාව කිසි දිනක කිසිවෙකුගේ මතකයෙන් මැකී නොයනු ඇති
මෙතර සුනාමි ව්‍යසනය සිහිපත් කරමින් අද දෙවයින පුරා ප්‍රදේශ රසකදී විවිධ ආගමික වැඩසටහන් හා උත්සව සංවිධානය කර තිබෙනවා. ජාතික සුරක්ෂිතතා දිනය අදට යෙදුණු අතර උදෑසන 9:25 සිට 9:27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පළ කරමින් එය රටම සිහිපත් කළා. අදින් 17 වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහි කර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පහන් දැල්වීමක් සිදු කළා. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද අග්‍රාමාත්‍යතුමා සමග පහන් දැල්වමින් සුනාමියෙන් මිය ගිය පිරිස සිහිපත් කිරීමට එක් වුණා. පෙරවරු 9:25 සිට 9:27 දක්වා යෙදුණු මිනිත්තු 2ක නිහඬතාවයටද අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස එක්ව සිටියා. අදින් වසර 17කට පෙර සිදු වූ සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ අපේම ආදරණීය ජනතාව සිහිපත් කිරීමේ ප්‍රධාන අවස්ථාව හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී අද පෙරවරුවේ පැවැත්ුණා. සුනාමි ව්‍යසනයෙන් විශාලම ජීවිත හානිය සිදු වූ අංක 591 දරන එන්ජිම සහිත දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පැරෑලිය දුම්රිය ස්ථානය දක්වා ගමන් කළා. එම දුම්රියෙන් පැරෑලිය දුම්රිය ස්මාරකයේ වෙත පැමිණි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් පැරෑලිය සුනාමි සිහිපත් කිරීමට එක් වුණා. එසේම මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලීගමගේ අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර සුනාමි කේදවාචකයෙන් දැඩි ලෙස හානියට ලක් වූ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පළ අසලද අද උදෑසන විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවතුණා. සුනාමි කේදවාචකයෙන් දිවි අහිමි වූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමේ පින්කමක් සිංහල දමිළ මුස්ලිම් ජනතාව එක්වි හැටන් ප්‍රදේශයේදී මෙලෙස සිදු කළා. මීට අමතරව අද දින දිවයිනේ ප්‍රදේශ රසකදී සුනාමි කේදවාචක සිහිපත් කිරීමේ විවිධ වැඩසටහන් සහ උත්සව සංවිධානය කර තිබුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වර්ජනය හෙට උදැසන 10 තෙක් අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිතිය පියවරගෙන තිබෙනවා. තෙවන දිනටයි දුම්රිය වෘත්තීය සමිතිය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද දින සිදු කරනු ලබන්නේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මුළුමනින්ම ඇනහිටි අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව ජනතාව දින 3ක් මුළුල්ලේ මෙලෙස දුම්රිය ගමන් කිරීම සිදු කරනු ලබනවා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය හෙට උදෑසන 10 තෙක් අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිතිය පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයා සමග හෙට දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බැවින් දීප ව්‍යාප්ත වැඩවර්ජනය හෙට දින දක්වා කල් තැබූ බවයි. මෙහිදී නිසි විසඳුමක් ලබා දීමට බලධාරීන් පියවර ගත්තේ නැතිනම් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා අප කළ විමසීමකදී පැවසුවේ. මේ වෙනකොට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවතියේ මේ ආකාරයටයි. සාමාන්‍යයෙන් බලන මේකට ටික පැත්තත් හරි වෙන්න පුළුවන් ආණ්ඩුවේ පැත්තත් හරි වෙන්න පුළුවන් ආණ්ඩුවේ පැත්තේ වැඩි පැතිත් තියෙනවා මේ දුම්රිය දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයිනේ මේ ප්‍රශ්න තියෙන හැම දෙපාර්තමේන්තුවකම මේ වගේ ගැටලු තියෙනවනේ ඔව් දැන් ෆ්‍රී දීලා දෙන ටිකට් නෑ මිනිස්සුන්ට මාර සාහන දීලා දෙන්නේ ඉස්සරහට තව තව හොඳ සාහන ටිකක් බලා ගන්න පුළුවන් වෙයි හොඳටම කරයි කියලා හිතනවා මේ බස් එක යන ඔක්කොම ට්‍රේන් එකට යනවා අපිට ඉතින් සීටයක් නෑ බදුල්ලට යන්න ටිකට් නෑ ඉඳන් තමයි මේකට සෙනඟ වෙඩියලයි රජිටත් පාඩුයි අපිටත් පාඩුයි ඔක්කොටම පාඩුයි ටිකට් දෙන්න නෑනේ මේ දවස්වල මේ ඉතින් නිකන් තමයි යන්නේ මේ රජය ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ අපි හොයාගත්තොත් අපි කෑවිවෝ පොයිට් හැමදාම දෙනවා නම් මේ හොඳයි වැඩේ හොඳටම කරලා දෙනවා මේ පාරිතරයි ඊයේ දින මෙරටින් 600ට අඩු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. වෛරසයේ ආසාදිනේ වීමෙන් 24 වනදා මේගිය සංඛ්‍යාව 19ක්. ඊයේ දෙවෙනි දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 529 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 583251 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඉන්පුට් කිරීම 559128 දෙනෙකු. මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් පුත් කිරීම 9252 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඒ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14871ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොරෝනා මරතන එන්නත් කරන වැඩසටහන අදත් දෙවයිනේ ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාත්මකයි. ප්‍රංශයේ ප්‍රථම වරට දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. අත්වැරදීමකින් සිඩ්නි නුවර කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් මගහැරී ගොස් ඇති බව වාර්තා වනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ප්‍රංශයෙන් ප්‍රථම වරට දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වී තිබෙනවා. මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග වසංගතය ආරම්භ වූ පසු ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දැඩි සත්කාර ඒකකයන්හි 3000කට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටින බවයි. ඊශ්‍රායලයේ ෆයිසර් සමාගමේ නිෂ්පාදිත ප්ලැක්ස්ලොවිඩ් මුක ඖෂධ පෙත්ත ඇනවුම් කර තිබෙනවා. දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති වයස අවුරුදු 12ට වැඩි පුද්ගලින් සඳහා එය නිර්දේශ කර තිබුණා. ඒ අනුව ප්ලැක්ස්ලොවිඩ් ඒකක ලක්ෂයක් ඇනවුම් කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඊශ්‍රායල් අගමැති නෆ්තාලි බෙනට් සහ ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බොර්ලා සමග සංවාදයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ෆයිසර්හි සායනික අත්හදා බැලීම් වලින් අනතුරුව කොවිඩ් සඳහා ප්‍රථම වාචික සහ නිවසේ ප්‍රතිකාරයක් ලෙස ෆ්ලැක්ස්ලොවිඩ් හඳුන්වා දී ඇත්තේ. රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති රෝගීන්ගේ රෝහල්ගතවීම සහ මරණ වැළැක්වීම සඳහා 99%ක් මෙය ඵලදායි බව සනාථ වී තිබෙනවා. නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරිගේ මාධ්‍ය ප්‍රකාශක ගර්භාෂයේ හුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ වන විට ශේහු නිරෝධායනය වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහලකින් කොවිඩ් ආසාදිතින් විශාල පිරිසකට ඔවුන් ආසාදිතින් නොවන බවට දැක්වෙන වාර්තා ලබා දී තිබෙනවා. කොවිඩ් පරීක්ෂණ සාම්පල ලබා දුන් 400 දෙනෙකුට අදාළ රෝහල විසින් දන්වා ඇත්තේ ඔවුන් ආසාදිතින් නොවන බවටයි. මෙය අත්වැරදීමකින් සිදු වූවක් බවයි රෝහල පසුව ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ආසාදිතින් නොවන බවට දැනුම් දුන් 400 දෙනාම කොවිඩ් ආසාදිතින් බවටයි.
පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ සිටිය සම්බන්ධයෙන් එරට සෙනට් සභාව ඒකමතික යෝජනාවක් සම්මත කර තිබෙනවා. පාකිස්තානය තුළ අන්තවාදයේ මැඩලීම වෙනුවෙන් ඉදිරියේදී රටේ අපරාධ නීති සංශෝධනය කිරීම පිළිබඳවත් මෙහිදී පැවති විවාදයේදී අවධානය යොමු වී ඇති බව සඳහන්. पाकिस्तान सियालकोटे कर्मांत शालाबक कलमना करयकु लेस सेवे करमिन सिटियदी गहतन लकु प्रियंत कुमार महतागे सिद्धिय संबंधेन पाकिस्तानु सेनेट सभाव एकमतिक योजनावक सम्मत कर तिबेनवा पाकिस्तानु पार्लिमेंतुवे सभानायक आचार्य शेषाड वसीम महता विसिन मेम योजनाव इदिरिपत कर तिबुना एहिदी सेनेट मंडल दूत पिरिसाक प्रियंत कुमार महतागे ज्ञातीन एतुलु लक्राज्येट सिय शोके पलकिरिम संधा इदिरी दिनवल श्रीलंका वेत पेमिनन बबट सभापतिवर्या सेनेट सभा वेत दैनुम दुन्ना मेम घातने हमुए पाकिस्तानी सह इस्लामीय प्रतिरूपेट कैलक्वन बबात मेम घातने पाकिस्तानेटात इस्लामीय प्रतिरूपेटात कैलक्वन बबात अदाल योजनावे संधान मेम घातने संबंध वैरदी खरुआंट निसी दंडुवं लबादीमट कटियतु कलियतु बबटात सेनेट सभा विसिन सम्मत कल योजनावे वेडिदुरटात संधान वेनवा अदाल योजनाव संबंधित पाकिस्तानु पार्लिमेंतुवे पक्ष विपक्ष सभिकीन रसक्म अदहस पल करति बेनवा पाकिस्ताने तुल नगी एन अंतवादे मेडलीमट अवश्य नीति रीति संपादने किरीमे अवश्यतावे पिलिबंदवद मेहिदी दीर्घ वशयेन अदहस पलवी अति बबाई पाकिस्तानु माध्य वार्ता कले पास्को प्रहरे मेवन विट देशपालन पापांदुवक वी अति बव एक राटाक एक नीतियाक जनाधिपति कार्य साधक बलकाय सभापति पूज्य गलगोड अत्ते ज्ञानसार हिमियान पवसनवा ए संबंधयेन सत्य सोया गैनीम सियलु देनागे अपेक्षाव बव उन्वहन्से वेडदुरटात प्रकाश कला एक रटाक एक नीतियाक जनाधिपति कार्य साधक बलकाय सभापति पूज्य गलगोडत्ते ज्ञानसार हिमियान ये पासोरुवे पेरादिनिय गैटंबे राजपवन आरामेट पेमिनिया විහාරාධිපති පූජ්‍ය කැප්පිටියා ගොඩ සිරි විමල නාහිමියන්ගෙන් උන්වහන්සේ ආශිර්වාද ලබා ගත්තා. මේ අවුරුදු දෙකකට කලින් අපි ඉතා මිහිරි අත්දැකීමකට මුහුණ දුන්න පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ පාස්කු වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට නොවීම ගැන ඒ වගේම කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීමෙන් වෙන වෙනත් මානයන්ට මේ ගැටලුව යොමු කරන බවක් අපිට පේනවා. ඒ වගේම දේශපාලන තලයේ දේශපාලන පාපන්දුවක් බවට මේ ප්‍රශ්නේ ඇති කරගෙන තියෙනවා. අපි තවමත් වෙහෙසෙන්නේ මෙහි ඇත්ත හරි හැටි හොයාගෙන නැවත වතාවක් මේ වගේ විපත්තියක් මේ රට තුල ඇති නොවීමට කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීමටයි අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තු. මාතලි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටද පැමිණි පූජ්‍ය ගලබුරත්ගේ ඥානසාර හිමියන් එහිදී ආගමික නායකයින් ස්වේච්ඡා සංවිධාන වෘත්තිකින් මෙන්ම සාමාන්‍ය ජනතාව සමගද සාකච්ඡාවක නිරත වුණා. පසු එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ ජනතාවගේ අදහස් විමසීමට ඊය පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටද පැමිණියා. පොහොර අර්බුදයේ යථාර්ථය දැන් අතිශය ඛේදනීය තැනකට පත් වෙලා දැන් තක්කාලිකඩියත් හොරකම් කරන කාලයක් ඇවිත් මේ පොහොර ගැන ඇත්ත කතාව රසායනික පොහොර තහනමක් පනවන්න රජයේ කටයුතු කළේ හිතු මතේ ගත්ත තීරණයකට අනුව බවට මේවන විට ඔප්පු වෙමින් පවතිනවා. ඒ බව රජය නියෝජනය කරන දේශපාලනඥයින් වගේම කෘෂි විද්‍යාඥයින් පවසනවා. රසායනික පොහොර තහනමට අදාළ ගැසට් පවා ගැහුවා. ඊට පස්සේ ගහපු ගැසට් රිවර්ස් කළා. රජයේ මේ ක්‍රියාවලිය හරහා වාසි හිමි වුණේ අවසානයේ පුද්ගලික සමාගම් වලටයි. දැන් රසායනික පොහොර ගෙන්වන පෞද්ගලික සමාගම් හිතූ හිතූ ගණන් වලට පොහොර අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙනවා. කීය කීය හරි දීලා Taman අතේ තියෙන දේ විකුණලා උකස් තියලා හරි පොහොර ගන්න දැන් ගොවීන් පෙළඹිලා. රසායනික පොහොර මේවන විට ලැබෙමින් පවතින බවයි අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසන්නේ. ගොවි ජනතාවට දැන් පොහොර ලබා දීමට තීරණය කරා. පොහොර මිටියක් දැන් නුවරළිය වෙනවා 8590. කවද පොහොර ලැබෙයිද? ලෝක වෙළඳ පොලේ පොහොර නෑ ඉතාලම සීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ලෝක වෙළඳ පොලේ මිල ඉහළ ගියපුවාම ඒක අපිට නවත්වන්න බැහැ. අපේ රටේ පොහොර හදාන්නේ නැහැ. ඛනිජ තෙලුත් නැහැ. මුද්‍රව්‍යත් නැහැ. පොහොර මිල ඉහළ කියන එකට විසඳුම් දෙන්න අපිට බැහැ. ඒක ලෝක වෙළඳ පොලේ ගන්න තීන්දුවක් උඩ තමයි හැමදේම තීන්දුව වෙන්නේ. පොහොර පිළිපද. පොහොර කවද ලැබෙයිද ගොවිට? පොහොර ලැබෙනවා. පොහොර ඇවිල්ලා තියෙනවා. මෙහාට ඇවිල්ලා නුවරළියටත් ඇවිල්ලා තියෙනවා. අපරාධයට පොහොර එනවා. ඉදිරියේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා කියලා රසායනික පොහොර තහනම රජයේ පණවනකොටම කෘෂි විශේෂඥයින් අනතුරු ඇඟෙව්වා. දැන් රටේ බරපතල ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු 15 වෙමින් තියෙනවා. මීට ආණ්ඩුවේ ඇමතිවරුන් පිළියම් යෝජනා කරනවා. හිඟයක් ඇති වෙනවා නම් ඒක රජයකට නතර කරන්න බෑ. මිල පාලනය කළා සලාකකරණය කළා නතර කරන්න බෑ. මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා.
එතකොට නිෂ්පාදනය වැඩි කරන්න අපි වෙනත් අයට දෙස් දෙවල් දෙමින් සිටිනව වෙනුවට දැන් අපිට පුළුවන් මේ රට තුල කෙටි කාලීන පළදරන මිරිස් පැල කීපයක් බටු බණ්ඩක්කා නිමිති වෙලක් මෑකරල් කෙටි කාලයකදී පළදරන ඒ නිවසට පරිභෝජනයට ගන්න පුළුවන් දෙයක් ඒ නිවස තුලම හදාගන්න කාබනික පොහොරවලින් රසායනික ද්‍රව්‍යයන් නැතුවත් නිෂ්පාදනය කරලා ඔප්පුකොල්ලා තියනවා ඒ පුළුවන් කියලා ගෙවතුවා ගාව ඒ පිළිබඳ වැඩසටහනක් හදලා රජේ හැමෝම එකතු වෙලා ඒ ගෙවල් ඇතුලේ අපි අපිට ඕනේ ටික වගා කරගත්තොත් පුළුවන් තැන්වල එතකොට වෙළඳ පොලේ එළවලු වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා තමුන්ගේ ටික තමුන්ට හදාගත්තොත් ලෝකයේ පවතින මේ අර්බුදයට එකම විසඳුම වෙන්නේ නිෂ්පාදනයේ වැඩි කිරීම පමණයි මේ අතර බණ්ඩාරවෙල හිල්ලොය කුරුඳුගොල්ල ප්‍රදේශයේ ගොවීන් සිය තක්කාලි වගාවට පොහොර නොමැතිව අසරණ වූ පුවතක් අද වාර්තා වුණා වගා කරන්නවත් පොහොර නොමැතිව තියෙද්දී සොර සතුරු බියක් දැන් ගොවීන්ට ඇති වෙලා මේ විදිහට තක්කාලි හොරකමේ යෙදුණු පුද්ගලෙක් ගොවීන් අල්ලා බණ්ඩාරවෙල පොලිසියටත් බහර දීලා කවුද මේ තැනට ජනතාව ඇදලා දැම්මේ ඔව් වලවල් ටිකක් කපලා කුකුල් පොහොර ටිකක් දාලා තියෙනවා පොහොර බෙහෙත් දෙයි කියලා ඉතින් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ පැල ටිකක් හදාගන්න තක්කාලි පැල ටිකක් රජෙන් දෙනවා කියලා කියනවා ඉතින් දුන්නොත් තමයි හොඳ ඉතින් නැත්තම් අපිට ඉතින් වගකල වැඩක් නැහැ ඉතින් බෙහෙත් පොර නැහැනි කඩන්න අපි ඡන්ද දීලා රැවටුන මිනිසුන්ට එලවන්න ඕන ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.